දැන් අපි දන්න කාරණාවක් තමයි දැන් මේ වෙනකොට රටේ පොලිස් ප්‍රතිදූරය හිස් වෙලා තියෙන්නේ. හිට පොලිස් ප්‍රතිවරයා විශ්‍රාමගිල්ල ඔහුගේ දිනවක බහන්නු හවර වෙලා දැන් මේ වන විට පොලිස් ප්‍රතිදූරයට යම් හිස්තැනක් තියෙනවා, ප්‍රප්පාඩුවක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඔබතුමා සතුව තිබෙනවාද තොරතුරක් ඉදිරියේදී පොලිස්පති වෙන්නේ කවුද කියන කාරණාව? විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සතිවරයා පත්කිරීම කෙරෙන යම් ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාදාමය තුළ තමයි එය පත්කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධව මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් මට අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළ නොහැකි. එහිදී ඇතිවන තත්ත්වයන් තුළ ඒ තියෙන ක්‍රියාදාමය යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුළ යම්කිසි පොලිස්පතිවරයෙක් පත්වෙයි. නමුත් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට පොලිස්පතිවරයා සම්බන්ධව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධව යම්කිසි ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් හෝ එවැනි කවුද පත්වෙන්නේ කියන කාරණය හෝ විශේෂයෙන් මෙහෙම දැනුවත්වීමක් අපි සතුව නැහැ. ඒ වගේම එය මේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කාර්යභාරයක් නෙවෙයි. නෑ, දැනට මා දැනුවත් නෑ ඒ කාර්ය සම්බන්ධව. විශේෂයෙන්ම නම් යෝජනා කිරීම එක ගරු ජනාධිපතිතුමා විසින් කරන කාර්යයක්. ඉතින් ඒ නිසා එහිදී ඒ තත්ත්වයන් තුළ එවැනි ඒ ආයතන සතු විශේෂයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයම නැත්තම් ජනාධිපති කාර්යාලය, ව්‍යවස්ථාදායක සභාව හෝ පොලිස් කමිෂන් සභාව අදාළ කාරණා සම්බන්ධව යම් තොරතුරු ඉදිරිපත් කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කාර්යභාරය නෙවෙයි, ඔවුන් විසින් දැනු දුන්නොත් හැරෙන්නට. නෑ, එවැනි මේ කාලය එහෙම සුවිශේෂී කාලයක් සඳහන් කිරීමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඒ නියමිත කාල සීමාව තුළ එය පත් කිරීම එක රජයේ ක්‍රියාදාමය ක්‍රියාවලිය තුළ තියෙන කාර්යභාරයක්. ඒ ගැන මට හරියටම අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. නඩු දෙකක් සම්බන්ධව වාර්තා වීමක් තිබුණා. නමුත් ඒ සම්බන්ධව කුමක්ද ඒ කාරණේ කියන සම්බන්ධව මට හරියටම අදහස් ප්‍රකාශ කරන්න බැහැ. එකක් තවදුරටත් අධිකරණයේ විභාග වන කාර්යයක්. අනිත් එක ඒ කාරණා සහ මම ඒකයි කලින් පැහැදිලි කරේ. එවැනි කරුණු සම්බන්ධව මා වෙත මෙතෙක් එහෙම තොරතුරු අනාවරණය කරන්න කියන උපදෙස් හෝ ඒ නියෝග මා වෙත ලැබිලා නැහැ. ඒ නිසා එවැනි කාරණා සම්බන්ධව මා සතුව තොරතුරු නැහැ.